දදාලටා රංගාවේ අපේ සාම්ප්‍රදායක රස කැවිල්ලක් වන මුංගුලි හදන විදිහ ඉතින් මුගුලි දැක්ක හම ඔයාලා හිතයි මේක නාරං කැවුන්ද කියලා නෑනෑ ඉතිං ගුලි එකවගේ වනාට මේකී වෙන සක් තියෙනවා ඉතින් ඒ වෙන සත් අපි මේ වීඩිය එකේ කතා කරම ඉස්සරහති එහෙමනං තාමත්වයාලාපේ රයි YouTube චනල එක සබස්්‍රයි් කරල නැත්තන් සස්ක්‍රයිප් කරගෙනම මේ පැත්තට එන්න අදදවසේ මුංගුලි ක්‍රම දෙකකට තමයි හදන්නේ. මේ සඳහා මුලින්ම මුං ඇටග්‍රෑම් දෙසිය පනහක් ගන්න. මේ පිහදන්නයන්නේ පලමුක්‍රමය. මුං ඇට ටික මුලින් හෝදලා හොඳට කබලි බැඳගන්න. ඊට පස්සේ මේක බ්ලෙන්න්්ඩ ජායකට දාලා කෑලි හිටින විදිහට මේක බ්ලෙන්න්් කරගන්න. ඊට පස්සේ මොකක්ද්ද දන්නවාද කරන්නේ. මේ කැබලි කරගත්ත මුං ඇයට ටික වැහෙනකම් වතුරදාලා ලිපේතියලා තම්බනවා. ක ගොඩාක් වෙලා තම්බන්නේ නැහැ වතුරු උත්තුරණ වෙලා විදි මේක ලිපෙන් බාගන්න. මේ මුන්යට කැබලිටික වතුරෙන් පෙරලා ගන්නවනේ අන්නේ පෙරපු වතුකම්ම විසික් කරන්න. වෙසික්කරන්න ඇතුව මේ පෙරපු වතුර ටික මටයි නංගිටයි බොන්න දෙනවා. හේතුව තමයි මේක පානේ කිරීමෙන් ශරීරයේ සිසිල් කන්නවා උෂ්ණ ගතියක්ත් තියෙන කෙනෙකුටනම් මේක නියමයි. ඒ අංකිෙවෙ පොඩි අමතර දෙයක් දැන්න පික්මන්තම පැනිිපොල් එක හදා ගමු. මුලින්ම තාච්චයක් ලිපේතියලා ඒකට සීනිමේ සහැන්දක්දාලා සීනි ටික කළුවේගෙන එනකොට වතුර එකතුගන්නවා. වතුරනං එකතුකරේ මිලිලට එකසිය පණහක් විතර. ඒකට ඊට පස්සේ සීනිග්‍රෑම් දෙසිය පණහක් එකතු කරන්න. ලිප මීඩියම් හිීට්ටකේතියාගෙන සීණ ටිකහොඳට දියවුණාට පස්සේ ගාගත්ත පොල් ග්‍රෑම් තුන්සීයක් දාන්න. රසේ වැඩිකරන්න සූදුරුවයට ටිකකුත් එකතු කල්ලා මේක හොඳට කලවම් කරන්න. සාමාන්‍යෙන් පැනිිපොල් හදනකොට තෙතගතිය අඩුවෙනකන් තියාගන්නවනේ නමුත් මුගුලි හද්දිී ටිකක් තෙතට තියාගන්න. දැංවාලට තිරේ බලන්න පුළුවන් මෙන්න මේ ගානටාවට පස්සේ අපි කොටස් දෙකකට මේ පැනිිපොල් එක විංකරගන්නවා. අද දවසේ හදන මුගුලි වර්ග දෙකම පැනිපොල්පාටට තමයි හදන්නේ. තවත් ක්‍රම තියෙනවා ඉස්සරහ වීඩියෝස්වලදි අරන්න එන්නං. ැන්න්න එහෙමවෙන් කරගත්ත එක් පැනිිපොල් කොටසකට තම්බාගත් මුංයට කෑලිටික දාන්න ඊට පසේ රසානෝල්ල වුණු ටිකුොත් එකතු කරන්න දැන් මේ තාච්චිය ලිබේනිතියෙන්නේ සාමාන්‍ය ගින්දරී මේ සියල්ල මොහොඳට කලවම් කරන්න මෙහෙම කලවම් කරගෙන අද්දී යාල්ලට පුළුවන් කොටාගත්ත මුංයට පිටිග්‍රෑම් එක සිය පනහක් දාගන්න මම මෙහෙමදේකුත් කියන්නංකොෝ මුංගොලි හද්දී මුන් ඇයට විතරයි දාගන්නේ. ඒවගේම හාල් පිටිවලින් තමයි බැට එක හදාගන්නේ. මේක තෙතගති අඩුවෙනකං හොඳට කලවම් කරන්න. හැන්දට තදගති ආව හම මේක ලිපෙන් බාගන්න. තවත්යක් තමයි මේ මිශ්වණය අපි ගුලි කරගන්නනෙ හදන්නේ සීනි හොඳට ඇලෙනගතයෙන් තියෙන්න්න ඕනේ. එහෙම මේ එක ගුලියට එන්නත්තං සීනි මදි එතකොට අලට පුළුවන් ලිපේතියාගෙනම තව සීණ ටිකක් එකතු කල්ලා මේ මිශ්‍රණයේ පදම හදා ගන්න එක් මැනටම දෙවනි ක්‍රමයට අත්යංකෝ තාචචයක් ලිපේතියලා ඒකට අපි ඉතුරු කරගත්ත පැනිිපොල්ටික දාගන්නවා ඒයට පස්සේ මුො ඇයට ග්‍රෑම් දෙසේ පණහක් විතර හොඳට හෝදලා පැ අටක් දහයක් විතර පොගන්න තියන්න ඊට පස්සේ බාගිට තම්බන්න තම්බාගත්ත මුයට ටික තමයි අපි මේ පැනිිපොල්කට දැන් දාගත්තේ දැම් ටිකත්හොඳට කලවම් කන්නවා? ඊළඟට ආලට පුළුවන් රසානුවල් ලුණු ටිකක් දාගන්න ඒකත් හොඳට කලවම් කන්න ගමම්ම මුංයට පිටිග්‍රෑම් පණහක් විතර මේකට දාගන්න ඔන්නේ ඉතින්න ආයමත් කලවම් කන්නවා? ඊට පස මේකි එතගතියාඩු නහම ලිපෙන් භාගන්න තමයි තියෙන්නේ දැන් ක්‍රම දෙකටම හදපු මංඇයට මිශ්වණ මේ විදියට ගුලි කරගන්න තමයි හදන්නේ. මේනං අපි පළමු මිශවනයෙන් හදපුමුන් ඇයට ගොලේ මේක ගුලි කරන්න ගොට ඔයාලා අතේ වතුර ටිකක් ගාගෙන ගුලි කරගන්න. එතකොට තමයි හොඳට ගුලිය තදට හදාගන්න පුළුවන්. දැන් පළමු මිශවනේ මුංගුලිටික හදාගත්තන, ඒළඟට දෙවනි මිශ්වනේ මුංගල ික් හදාගම මේකට නං අතේ වතුරගන්න ඕන්නෑ නිකම්ම මෙහෙම ගුලි කරගන්න පුළුවන්. ගුලි දනා අතරතුරේද මේකත් කියන්නංගෝ දැඟපි සීනිදාලනෙ මේේ මුංගුලි හදුවේ යාලට පුළුවන් පොල් පැනිිකි තුල් පැෙනි හකුරුදාලා හදන්න ඔන්න මේවේදි ලස්සනටම ක්‍රම දෙකට මුංගුලිටික හදාගත්තා දැන් ඉක්මනටම මුංගුලිවල බැට එක හදා ගමෝ භාචනයකට උකු පොල්කිරි මිලිලී දෙසේයක් දාගන්න ඒකට තෙත හාල් පිටිග්‍රෑම් දෙසිය පණහක් එකතු කරන්න එට පසි රසානුවල් ලුණ ටිකක් ඒ වගේම කහකුඩ ස්වල්පයක් එකතු කල්ලා මේටික හොඳට කලවාම් කරගන්න තමයි හදන්නේ. දැන් මේ සියල්ලම හොඳට තින් කලවාම් කරන්න. ැ එක හද්දිිහෙමදෙකුත් තියෙනවා වාලා මෙහෙම අනාගෙන යනකොට පොල් කිරි මදවුණුත් තවත් පොල් කිර ටිකක් එකතු කරන්න. ඒ වගේම තමයි හල් පිටිත්. දැංවාලට තිරේ දශවනවා මේ විදියටට වැැක්කෙන්නවා වගේ මේ මිශ්‍රණයාවට පසේ අපේ බැට එකේ පදමනං හරි ඊට පස මුංගුලිටික මේ දියට බැටයකෙන් තවරලා ගැඹුරු තෙලේ බැදගන්න. මුංගුලිටික බදවිද්දිනම් පොඩිවිශේෂක්ත්යක් යෙනවා? මේ මුංගුලි අතේ තියාගෙන බැට එක වත්කරන්න. ඊට පසේ තමයි ගැමරුතෙලට දාලා බැදගන්න ඕනේ. ඒම කරන්නේ ඇයිදන්නවද. අපි පලවැනි ක්‍රමයෙන් හදාගත මුගුලිටික මුන්යට කෑලිනිදාගත්තේ ඒක ගුලි කරහම ටිකක් කැඩෙන්න්න බලනවා. ඒහින්ද තමයි මේක අතේ තියාගෙනම අපි බැට එක මේකට වත්කරන්නේ. දැන් මේ බදින දෙවනික්‍රමේ මුංගුලිටිකනං කෙලිම්ම බැට එකට දාලා පිට තෙලටදා ගන්න පුළුවන්. බලන්න දැක්කාම අස හිතනානේද. ඉදිත් මේවිදිහයට තමයි අපි ක්‍රම දෙකට මුගුලි හදාගත්තේ. ආලට දැන් පේෙනවා දුණු පැත්තතියෙන්නේ පැනිි බේරෙන විදිහට පළවෙනි ක්‍රමේයට හදාගත්ත මුගුලිටික. ඉතින් වම් පැත්තට වෙලා තියෙන්නේ අපේ දෙවනි ක්‍රමේයට හදාගත්ත මුංගුලිටික ඉතින් මේටිකගත් කඩල බලමු කොහොම දැතුළ පේන්නේ කියලා. මම විටයගේ මුලදම කිව්වා, මුංගුලි සහ නාරං කැවුම් අතර වෙනස ගැන කියනවා කියලා. නාරංකැවුන්, ඒම නැත්තන් නාරංගුලි කියල කියන්නේ පැනිපොල් මැඩිකල අපි දැන් හදාගත්ත බැට එක තියෙන්නේ අන්නඒ බැටයකින් වටකරපු අපේ සිංහල රස කැවිලි විශේෂයක්. අපි රයි ජටප් චනල්ලකින් නාරංකැවුම් හදන විදිහ වීඩුව එකක් කල්ලා තියෙනවා. ඉතින් මේ වීඩිය එකෙන්මං කොටසක් පන්නන්න දැම් බලන්නකෝ මේ විදිහර තමයි කැඩුහාම නාරංකැවුම් දිස්වෙන්නේ මෙ බලන්න මේ විදිහට පොල් පැනිි මැදි කල්ලා තමයි මේ නාරංකැවුම හැදෙන්නේ. ඉතින් ලිංකෙහත්මන් ඩිස්කිපෂන් බක් එකේ දාන්නන්කු මේක හදන විදිහක් බලන්න දැන්වාලට වෙනස පැහැදිලි. ඒේවෙලාවට කන්න පැනිබේරෙන මුංගුලිහනං හදල බලන්නකොෝ, අදට ගිහින් එන්නං යාල හැමෝටම සුබදවසක්.